පූජ්‍ය රාජගිරියේ අරියඥාන අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් අපි දහම් කරුණු පැහැදිලි කරගන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ප්‍රථමයෙන්ම කතා බහ කරන්න සූදානම් වන්නේ විශේෂයෙන්ම මේ සමාජය තුළ වර්තමානයේ වන විට පැන නැගී තිබෙනා වූ තත්වයන් පිළිබඳවයි. එයින් මිදීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න ධර්මානුකූලව උන්වහන්සේගෙන් පැහැදිලි කරගන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. අපේ ජීවිතය ධර්මානුකූලව හැඩගස්වා ගන්නට කල යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපට පැහැදිලි කර දෙන්නට කියා මහරහතුන් වැඩිමඟ ඔස්සේ ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි මහත්තු. පින්වත් මහත්මයා යොමු කරපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව මතක් කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී කියලා. ඒ නිසා මාත්‍යෝ නිරේතුරුවම පින්වත් ජනතාව අපේ රටේ වේවා ලෝකයේ තුල වේවා මේ වෙලාවේ බලවත් වූ මානසික නොසන්සුන් භාවයන් තුල පසු වෙනවා නම් ඒ සෑම කාරණයකටම එක හේතුව බවට පත් වෙන්නේ අපිම පටිච්ච සමුප්පන්නව කරගත්තා වූ අකුසල් විපාකයන්ගේ ඵලය කියලයි බුදුදහමට අදාළව බුදුරයන් වහන්සේගේ ධර්මයට අදාළව අපිට මතක් කරන්න. යම් ජනතාවකගේ යම් සමාජයක නොසන්සුන්තාවයන් සකස් වෙනවා නම් මානසික පීඩනයන් මානසික හිංසනයන් සකස් වෙනවා නම් ඉන් අදහස් වෙන්නේ ඒ සමාජය තුල සම්මා සමාධිය දුර්වලයි කියන කාරණය. සම්මා සමාධිය දුර්වලයි කියන්නේ පංච නීවරණ සහිත සමාජයක් පංච නීවරණ සහිත ජනතාවක් ජීවත් වෙනවායි කියන කාරණය. ඒතර පංච නීවරණ සහිතයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් ගහන තත්වයක් අපේ ජීවිත තුල ඇති වුණොත් අපේ මානසික සංහිඳීම අපේ චිත්ත විසුද්ධිය සිතේ තියෙනා වූ සංවරභාවය අපෙන් ගිලිහිලා යනවා. එනිසා ඒව සුන්දර හේතුඵල තුලින් අසුන්දර සමාජයක් නිර්මාණය වෙලා තිබ්බත් ඒ අසුන්දර සමාජය තුලින් අපි දකින්නේ සුන්දර ධර්මයක් කියන කාරණය මතක් කරන්න ඕන. ඒ සුන්දර ධර්මයේ තමයි සම්මා සමාධිය දුර්වල වුණා නම් අනිවාර්යෙන්ම ඊට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා සතියේ දුර්වලභාවය. සම්මා සතියේ දුර්වල වුණා නම් ඊට හේතු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්මා වායාමගේ දුර්වලභාවය. ඒ විදිහ ආරෂ්ඨාංගික මාර්ගයේ ඉහළට අපි ගමන් ගනිද්දී අපිට බොහොම පැහැදිලිව පේනවා සමාජය තුල ලෝකයේ තුල ජනතාවගේ මානසික සංසිඳීම දුර්වල වෙලා තියෙනවා නම් මානසික අසහනකාරී භාවයන්ට පත් වෙලා තියෙනවා නම් මේ සෑම දෙයකටම හේතු වෙලා තියෙන්නේ සම්මා දිට්ඨිය දුර්වලභාවය කියන කාරණේ. ඒතර සම්මා දිට්ඨිය දුර්වල වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය දුර්වල වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන් නිසා. ඒ නිසා මේ මොහොතේ සමාජය තුල කොයිසම් අපි අකමැති තත්වයන් නිර්මාණය වෙලා තිබ්බත් ඒ සෑම අකමැති තත්වයකටම මූලික හේතුව බවට පත්වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත්. ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා උතුම් සම්මා දිට්ඨියාර්ථයන් ජීවිතයට එකතු කර ගැනීමට තියෙන අදක්ෂභාවය කියන කාරණයයි මේ උදෑසන පින්වතුන්ලාට සිහිපත් කරන්න ඕනේ. අවසරයි ස්වාමින් වහන්ස. සම්මා දිට්ඨිය දුර්වල වීම, ඒ වගේම කල්යාණ මිත්‍රාශ්‍රය නැතිවීම සහ සද්ධර්ම ශ්‍රවණේ නැතිවීම මේ ව්‍යාකූල තත්වයන්ට හේතුව බව ඔබ වහන්සේ මුලින්ම සඳහන් කළා. නමුත් ස්වාමීන් වහන්ස, කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙනවා මේ සමාජය තුළ නොසන්සුන්කාරී තත්වයක් තියෙද්දී කොහොමද සම්මා දිට්ඨියෙහි සිත පිහිටුවා ගන්නේ කියලා කාරණාව. මෙන්න මේ සඳහා මේ වෙලාවේ පවතින මානසික නොසන්සුන්කාරී තත්වය අඩු කර ගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද කියලා ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට අවශ්‍යයි ගරු ස්වාමීන් වහන්ස. මේ මොහොතේ සමාජය තුළ පවතින මේ මානසික නොසන්සුන් භාවයන් යම් පමණකට හෝ අඩු කර ගන්න නම් මුලින්ම අපි හිතන්න ඕනේ, අපි දකින්න ඕනේ මේ සෑම දෙයක්ම කර්මය කර්මඵල විශ්වාසයට යොමු කරලා දකින්න අපි සූදානම් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියාර්ථයන්ට අපිට දේශනා කරනවා යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා. ආරේෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගෙමන සම්මා දිට්ඨියටයි මේ ධර්මය අපිට දේශනා කරන්නේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා,
අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙන කාරණේ. ඒ නිසා අපි දකින්නේ සමාජය තුල අයහපත් ධර්මතාවයන් නම් අපි අකමැති ධර්මතාවයන් නම් ඒකෙන් අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපි අයහපත් දේවල් කරලා තියෙනවා වැඩි කියන කාරණේ. පසුගිය ජීවිත කාලයේ පුරාවට අපි අතින් අයහපත් දේවල් සිද්ධ වුණා වැඩි කියලා. එතකොට ඒ අයහපත් දේවල් මොනවද? බුදුරජාන් වහන්සේ සම්මාදිට්ඨියට අදාළව දේශනා කරන තෙරුවන් කෙරෙහි සද්ධාව අපි දුර්වල කරගෙන තියෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව ජීවත් වීම අපි දුර්වල කරගෙන තියෙනවා. මෙරිලා පිට සමුප්පන්න උපතක් තියෙනවා කියනා වූ ඒ සතිය සිහිය අපි දුර්වල කරගෙන තියෙනවා. අපි හිතන්නේ දෙයනේ මැරෙන මොහොතේම අපි පටිච්ච සමුප්පන්නව නැවත උපදිනවා කියලා. මරණාසන්න මොහොතේ අපි ඉන්ද්‍රිය අසංවරභාවයට පත් වෙලා මැරුණොත් ද්වේෂය වෛරය ක්‍රෝධය දරාගෙන මැරුණොත් ඇතිවෙන්නා වූ විපාකයන් දකින්නේ නැහැ. ඒ නිසා අපිට පේනවා සමාජය තුල බලවත් ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කරගෙන ජීවත් වෙනවා. මහපාරට ගියත් පෙට්‍රල් පෝලින් දිහා බැලුවත් ඩීසල් පෝලින් දිහා බැලුවත් ගෑස් පෝලින් දිහා බැලුවත් සමාජය තුල තියෙනා වූ මේ ආර්ථික අහේනිය දිහා බැලුවත් මේ සෑම තැනකදීම ජනතාව ආවේගශීලීව බලවත් ආකාරයෙන් අකුසල් කරන දිශාවකටයි ගමන් ගන්නෙ. මොකද කර්මය කර්මඵල විශ්වාසය පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයන් අසීය නිසාම අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ අසීහ සකස් කරලා දෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වලභාවය, සද්ධර්ම ශ්‍රවණයේ දුර්වලභාවය සහ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසාමයි. ඒ නිසාම අපි නිරතුරුවම දානේ සීලේ ආනිසංසයන් පිළිබඳ අපි විශ්වාසය හඳුනන්නේ නැහැ. අපේ වර්ණය සැපේ බලයේ දුර්වල වෙලා තියෙන්නේ අපේ දානේ දුර්වලභාවයන් නිසායි කියන කාරණේ හඳුනන්නේ නැහැ. අද සමාජය මේසා යම් යම් අත්‍යවශ්‍ය භාණ්ඩවල අඩුවක් නිසා පීඩාවටපත් වෙන්නේ සමාජයේ ජනතාවගේ වර්ණය සැපේ බලය දුර්වලයි කියන කාරණේයි අපි මේවා තුලින් දකින්නේ. ජනතාවගේ වර්ණය සැපේ බලය දුර්වල නම් ජනතාව නිරතුරුවම පීඩණයට දුකට අසහනයට මුදල් හීනභාවයන්ට පත්වෙනවා නම් ඊට ප්‍රධානම හේතුව තියෙන්නේ අපේ ජීවිතවලින් දානේ අර්ථය දුර්වල වීම කියන කාරණේමයි. ඒ වගේම අපේ ජනප්‍රියභාවය හීන වෙනවනම් රටක් හැටියට ලෝකයේ තුල ජනප්‍රියභාවය හීන වෙනවනම් අපි නිරතුරුවම රටේ පාලක පින්වතුන්ලා ජනතාව තුල තියෙන ජනප්‍රියභාවයන්ගෙන් දුර්වල වෙලා යනවනම් නිරතුරුවම අපි දකින්න ඕනේ ඊට හේතුව තමයි සීලේ දුර්වලභාවයන් කියන කාරණේ. එනිසා මේවා සුන්දර ධර්මයන්. මේ සුන්දර ධර්මයන් අසුන්දර සමාජයක් නිර්මාණය කරලා තිබ්බත් අසුන්දර මිනිස්සුන් නිර්මාණය කරලා තිබ්බත් මේ අසුන්දර සමාජය තුළින් අසුන්දර මේ මිනිස්සුන් තුළින් අපි දකින්න ඕනේ සුන්දර ධර්මයක්මයි. දානේ සීලේ ආනිසංස පිළිබඳ සම්මාදිට්ඨියෙන් අපිට කියලා දෙන ඒ සුන්දර විශ්වාසයන්ගේ දුර්වලභාවය අපිට මනාව මේ සමාජය තුළින් ප්‍රකට වෙනවා. එක පැත්තකින් ජනතාවට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හිඟ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ජනතාවගේ ජනප්‍රියභාවය දවසින් දවස පිරිහිලා යනවා. භවභෝග සම්පත් විනාශ වෙලා යනවා. අභියෝගයන්ට මූණ දීමේ ශක්තිය දුර්වල වෙලා යනවා. හැම කෙනෙක්ම ප්‍රශ්නාර්ථයක් තුලයි ජීවත් වෙන සුන්දර සම්මාදිට්ඨිය අර්ථයන්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සුන්දර රූපකායක් ලබලා සක්විති රජකමේ උරුමය ලබලා ඒ සුන්දර කිඹුල්වත් නුවර ඉපදිලා බුදුරජාණන් වහන්සේ ඒසා සුන්දර ජීවිතයක් ගත කරලා උතුම් පැවිදි භාවයේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන සුන්දර සම්මාදිට්ඨියයි චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව අපිට මුලින්ම දේශනා කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ මීට වසර 2600කට පෙර ආතුව මේ අද පවතිනා වූ තත්වයන් සුන්දරව විග්‍රහ කරලා දීලා තියෙනවා. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් සමාජය තුල සිද්ධ වෙන කිසිම දෙයක් දිහා දැකලා අධර්මයක් නම් අපිට පේන්නේ නැහැ. අපි අධර්මයේ හැසිරීම නිසාම විපාකයට පත්වෙන ධර්මයක්මයි අපි දකින්නේ. ඒ නිසාම අපිට නිරතුරුවම ජනතාවගේ සිහිය සතිය දුර්වල වෙලා තියෙනවා. ඕපපාතික සත්ව උපතක් තියෙනවා. ඒ වගේම දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙලා අපිට ඉපදෙන්න පුළුවන්, ප්‍රේතෙක් නිරිසතෙක් වෙලත් අපිට ඉපදෙන්න පුළුවන්. නමුත් මනුස්ස සමාජය බලවත් ආකාරයෙන් ඉන්ද්‍රිය අසංවරභාවයන්ට පත්වනොත්, මානසික අසහනයන්ට පත්වනොත්, සීලේ දුර්වලභාවයන්ට ආවේගශීලී භාවයන්ට පත්වනොත්
අපේ පටිච්ච සමුප්පන්න උපත പ്രേත ලෝකයට නිරයට අසුර ලෝකයට යකෙක් යක්ෂණියක් වෙලා අපිට ඉපදෙන්න පුළුවන්. කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවක අරගල කරන වෙලාවක උද්ඝෝෂණ කරන වෙලාවක මරාගෙන මැරෙනවා කමතාවයන් හිතේ දරාගෙන ඉන්න වෙලාවක අපි මොන යම් වූ අනතුරකින් මියපරලව ගියොත් ඒ ජීවිතයේ පටිච්ච සමුප්පන්නව යකෙක් යක්ෂණියක් වෙලා උපදින්න පුළුවන්. ඒතොර සමාජය හදන්න ගිහිල්ලා සමාජය නිවැරදි කරන්න ගිහිල්ලා සමාජය හැදුනෙත් නැහැ, ජනතාව නිවැරදිුනෙත් නැහැ. අවසානයේ අපිට සිද්ධ වුණා යකෙක් යක්ෂණියක් වෙලා ඉපදෙන්න. දැන් පහුගිය කාලේ අපි දැක්කනේ සමාජය තුල අප්‍රමාණ මිච්ඡා වාචාවන් කතා වෙනවනේ. සමහරු කපුටුකාක් කියා කිව්ව අපිට මතකයි. අපි එවැනි දේවල් කියලා අපිට මරණාසන්න මොහොතේ ඔය කපුටුකාක් කියන වචනය සිහිපත් වුණොත් ඊළඟ ජීවිතේ පටිච්ච සමුප්පන්නව කපුටෙක් වෙලා අපිට උපදින්න පුළුවන්. ඒසා භයානක ධර්මතාවයන් සංස්කාරයන්ට අදාළව පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන්න පුළුවන්. අනුන්ගේ සොරකම් නිසා අනුන්ට වචන පට බැඳලා අවසානයේ මරණාසන්න මොහොතේ වා අපිට සිහිපත් වෙලා අපි ගිහිල්ලා පක්ෂී ලෝකේ කපුටෙක් වෙලා ඉපදිලා ඊට පස්සේ අපි ජරාව කමින් ජීවත් වෙනවා. ජීවත්ව සිටින අය ජරාව හැටියට කෑවේ මුදල්, වංචා කළේ මුදල්. නමුත් ඒවා නිවැරදි කරන්න අපි කපුටුකාවක් කියන්න ගිහිල්ලා අවසානයේ අපිට කන්න සිද්ධ වෙන්නේ සැබෑම ජරාවයි පක්ෂි ලෝකේ ඉපදිනා. එනිසා එවැනි බරපතල වූ අනතුරක් පටිච්ච සමුප්පන්නව මේ සංස්කාර ලෝකයේ තුල සිද්ධ වෙනවා. එනිසා නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ මෙවැනි ව්‍යාසනයන් ඉදිරියේ සම්මා දිට්ඨි අර්ථයන් තරම් සුන්දර ධර්මයක් සුන්දර විසඳුමක් තවත් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා ආගම් ભેදයකින් තොරව බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් කියන ભેදයන්ගෙන් තොරව මේ සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතයට අපි එකතු කරගත්තොත් දැන් ක්‍රිස්තියානි ජනතාවට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න කියන්න අපිට බෑ. නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන කාරණේ පැත්තකින් තියලා අන්‍ය ආගම්වල ජනතාවටත් පුළුවන්කම තියෙනවා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව හිතන්න. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියලා අයහපතින් මිදිලා යහපත තුල ශක්තිමත් වෙන්න. අන්‍ය ආගමික පින්වතුන්ලාටත් පුළුවන්, අපේ පින්වත් බෞද්ධ ජනතාවටත් පුළුවන්. අනේ මරුණාට පස්සේ නැවත මට පටිච්ච සමුප්පන්න උපතක් තිබෙනවායි කියලා හිතලා මං ඒ පටිච්ච සමුප්පන්න උපත සතර අපායකට නම් අරගෙන යන්නේ නැහැ කියලා හිතලා නිරතුරුවම යහපත් පටිච්ච සමුප්පන්න උපතකට අදාළව සීලය තුල ජීවත් වෙන්න, කුසල් ධර්මයන් තුල ජීවත් වෙන්න, මෛත්‍රී ධර්මයන් තුල ජීවත් වෙන්න, දානමය චේතනාවන් එකතු කරගෙන ජීවත් වෙන්න. ඒ වගේම අපිට පුළුවන් නිරතුරුව මේ දානේ සීලේ ආනිසංස ගැන හිතලා දන් දුන්නොත් තමයි අපේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ වගේමයි සිල් රැක්කොත් තමයි අපේ ජනප්‍රියභාවය වැඩි වෙන්නේ කියන ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න ආගම් ભેදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය අපි ඇති කරගන්නවා. අපි දකින්න ඕනේ පටිච්ච සමුප්පන්නව මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙක්ම අපේ අම්මා කෙනෙක්මයි, අපේ තාත්තා කෙනෙක්මයි, අපේ දරුවෙක්මයි, අපේ පටිච්ච සමුප්පන්න ඥාතිවරයෙක්මයි. අදා ප්‍රමාණ එකිනෙකා චෝදනා කරගන්නවා, එකිනෙකාට බැනගන්නවා, එකිනෙකාට ගරහනවා, එකිනෙකාට අප්‍රමාණ ආවේගශීලී භාවයන් ඇති කරගන්නවා. නමුත් අපි මොහොතක් හිතන්නේ නැහැ අනේ මේ පුද්ගලයන් පෙර ජීවිතේ මගේ අම්මා කෙනෙක්, පෙර ජීවිතේ මගේම තාත්තා කෙනෙක්, පෙර ජීවිතේම මගේ දරුවෙක් මුණුබුරෙක් කියලා අපි හිතන්නේ නැහැ. සම්මාදිට්ඨියෙන් බැහැර වෙලා සමහර විට අපි චෝදනා කරන පින්වතා, අපි පහර දෙන පින්වතා, අපි මරා දාන පින්වතා, අපි වාහනයක් ඇතුලේ දාලා ගිනි තියන පින්වතා, අපි බේරේ වැවට බස්සන පින්වතා, පෙර ජීවිතේ මගේම තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, මගේම අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, මගේම දරුවෙක්, මගේම ඥාතියෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දැක්ම අදාපෙන් ගිලිහිලා, ඒ දැක්ම අපෙන් බැහැර වෙලා. ඇයි ඒ දැක්ම අපෙන් බැහැර වුණේ? ඒ දැක්ම අපෙන් බැහැර වුණේ සම්මා දිට්ඨිය අපේ ජීවිතවලින් බැහැර වෙච්ච නිසාමයි. පටිච්ච සමුප්පන්න මේ මනුස්ස ලෝකයේම ජීවත් වෙන්නේ අපේම පටිච්ච සමුප්පන්න ඥාතීන් කියන කාරණය අපේ සිතුවිලි වලින් බැහැර වෙච්ච නිසාමයි. එනිසා මේ සුන්දර උදෑසන ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ මනුස්ස ලෝකයේ
මේ අපේ රටේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම රටේ ජනාධිපතිතුමාගේ පටන් රටේ ජීවත් වෙන උන්චිම දරුවා දක්වා ඒ සෑම කෙනෙක්ම සිහිපත් කරන්න පක්ෂ ભેදයෙන් ಜಾති ભેදයෙන් ආගම් ભેදයෙන් කුල ભેදයෙන් තොරව මුළු රටේම ජනතාව සිහිපත් කරන්න දැස් දෙක පියාගෙන දකින්න මේ මුළු රටේම ජීවත් වෙන ජනතාව පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක්මයි පටිච්ච සමුප්පන්නව මගේ තාත්තා කෙනෙක්මයි පටිච්ච සමුප්පන්නව මගේ ඥාතියෙක්මයි පටිච්ච සමුප්පන්නව මගේ දරුවෙක්මයි පිඟතුනේ ඒ පටිච්ච සමුප්පන්න ඥාතිත්වයේ ඉදිරියේ කවදාක්වත් අපිට කෙනෙකුට අත ඔසවන්න බෑ කෙනෙකුට වචනෙන් හිංසා කරන්න බෑ කෙනෙකුට කායිකව හිංසා කරන්න බෑ කෙනෙකුට කොල්ලක් අරන් පහරක් ගහන්න බෑ කෙනෙකුට අතින් පහරක් ගහන්න බෑ තව කෙනෙක් මරව් කොටව් කියලා අපිට ආවේග සීදීව අපිට කෑ ගහන්න බෑ පිඟතුනි මොකද පටිච්ච සමුප්පන්නව අපි සියල්ලම ඥාතීන් පිඟතුනි අපි දක්ෂ වේතුයි ලෝකය උපයෝගී කරගෙන අපි දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අපිට ලෝකය උපයෝගී කරගෙන අපි දුකෙන් මිදෙන ගමනකුයි අපිට මතක් කරලා තියෙන්නේ ඒ නිසා නිරතුරුවම ඔබ දක්ෂ වෙන්න ඔබේ ජීවිතයෙන් සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගන්න පිංතුනි ලොකු කාලයක් අපිට ජීවත් වෙන්න නැහැ තව ඔබට අවුරුදු 10ක් 20ක් 30ක් 40ක් වෙන්න පුළුවන් ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නේ පිංතුනි ඒ ඉතිරි කාලය තුල ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න චිත්තයක් ඇති කරගන්න විදර්ශනා නුවණ අපි පැත්තකින් තියමු විදර්ශනා නුවණ පැත්තකින් තියලා මගේ ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතය මම දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන විශ්වාසය ඇති කරගන්න ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතය මම പ്രേතෙක් නිර්සතෙක් භූතෙක් අසුරෙක් යකෙක් යක්ෂණියක් නම් වෙන්නේ නැහැ කියන චේතනාව ඇති කරගන්න අපි දැක්ක පසුගිය මාසයක පුරාවට වගේ කාලෙදි රටේ ජනතාව පින්වත් ජනතාව ඇති කරගත්ත චේතනා නම් සතර අපායට බර වූ චේතනාවන්මයි පිංතුනි කර්මය කර්මඵල විශ්වාසය අමු අමුවේ මරා දාපු පටිච්ච සමුපත පිළිබඳ විශ්වාසය අමු අමුවේ මරා දාපු පිංතුනි අකුසලයට බර වූ සම්මා දිට්ඨියෙන් තොර වූ මිත්‍යා දෘෂ්ටිය පෝෂණය කරන්නා වූ අවිද්‍යාව පෝෂණය කරන්නා වූ පංච නීවරණයන්ගෙන් ගහනු සිතුවිලිමයි පසුගිය මාසයක් පුරාවට හුඟක්ම ජනතාව අපේ රටේ ඇති කරගත්තේ සම්මා දිට්ඨිය දුර්වල වෙච්ච තැනදී පිංතුනි අපි කෙසේනම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් ගැන විශ්වාසය තියන්නද අපිට කවදාක්වත් පුළුවන් කමක් නැහැ පිංතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව නිසාම පිංතුනි සත්වයා බලවත් ආකාරයෙන් දුක අකුසල් රැස් කර ගන්නවා කියලා තෘෂ්ණාවට හේතු වෙන්නේ අවිද්‍යාවයි පිංතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව යම් තැනකද ඒ තැන දුක නිරේතුරුව නිදන්ගත වෙලා තියෙනවා කියලා ඒ කාරණේ පින්වතුනි පු탁ගෙන මිනිස්යාට පමණක් නෙවෙයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාට විතරක් නෙමෙයි සෝවාන් ඵලයට ලැබූ පින්වතාත් සකුරුදාගාමි ඵලය ලැබූ පින්වතාත් අනාගාමි ඵලය ලැබූ පින්වතාත් පින්වතුනි කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වල කරගත්තොත් ඒ අයට විදර්ශනා නුවණ පවා ශක්තිමත් කර ගැනීමේ මාර්ගය බාධා වෙනවා පින්වතුනි එදා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත් විසාකා උපාසිකාව පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වරහතක් ඉල්ලනවා භාග්‍යවතුන් වහන්සේ මට සංඝයාට නිති බත් දෙන්න සංඝයාට නිති කැඳ දෙන්න සංඝයාට නිති ගිලන් බත දෙන්න සංඝයාට නිති වැසි සලු දෙන්න සංඝයාට නිති ඖෂධ දෙන්න භාග්‍යවතුන් වහන්සේ මට මේ වරහත දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වරහත දෙනවා විසාකා උපාසිකාවට බලන්න පින්වතුනි සෝවාන් ඵලයට පත් වුණු විසාකා උපාසිකාව විදර්ශනා නුවණ නෙමේ වඩන්න උත්සාහ ගත්තේ ඇය පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා හිටියේ ඇය ආචල සද්ධාවට සීලය ආර සීලයක් හැටියට ඇය තුල වැඩිලායි තිබ්බේ නමුත් පින්වතුනි කාම රාග පටිඝ සහිත ඒ සෝවාන් ජීවිතය කැමති වුණේ තව තවත් කාමයන් තුල ජීවත් වෙන පිණතුනි ඇය උත්සාහ ගත්තේ නෑ තව දුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා උතුම් සකෘදාගාමි ඵලයටපත් වෙන්න උතුම් අනාගාමි ඵලයටපත් වෙන්න උතුම් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්න ඇය සෝවාන් ඵලයට අවුරුදු 7 වෙනි වියේදීපත් උනාත් පිණතුනි ඇය
කාම සම්පත් කෙරේ ඇලිලා ජීවත් වුණා ඒ මානිත්‍ය වශයෙන් දැක්කත් ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේගෙන් එවැනි වරහතක් ඇහිල්ලන්නේ එයි පිංගතුනේ සෝවාන් ඵලයට පත් වුණ පිංවතා තුලත් අවිද්‍යාව හේතුවෙන්ම තෘෂ්ණාව තියෙනවා පිංගතුනේ ඒ තෘෂ්ණාව ඒ අවිද්‍යාව එදා විසාකා උපාසිකාවට ඉඩ දුන්නේ නැහැ ඒ ජීවිතේදී උතුම් සකෘදාගාමි ඵලයට පත් වෙන්න උතුම් අනාගාමි ඵලයට පත් වෙන්න උතුම් රහත් ඵලයට පත් වෙන්න පිංගතුනි ඒ නිසාම ඇය සෝවාන් ඵලයට පත් වූ උපාසිකාවක් හැටියට මිය පරලව ගිහිල්ලා සෝවාන් ඵල අවබෝධය ලැබූ දිව්‍යාංගනාවක් වෙලා උපත්ය ලැබනවා පිංගතුනි පේනවාද අවිද්‍යාවේ තරම පේනවාද අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ තෘෂ්ණාවේ තරම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කළත් පිංගතුනි භවයට ඇති කැමැත්ත භවයට ඇති තෘෂ්ණාව ඇතුළ නිදන්ගත වෙලා තිබ්බ පිංගතුනි ඒ වගේමයි සකෘදාගාමි ඵලයට පත්වෙච්ච කෙනාත් කැමති වෙන්නේ සමහර අය ඉන්නවා සකෘදාගාමීට ඵලයට පත් වුණත් මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කැමති නැහැ එයා උත්සාහ ගන්නේ තවත් ආත්ම භාව දෙකක් පටිච්ච සමුප්පන්න වෙයි ඉපදිලා නිවන් අවබෝධ කරගන්න වරක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට සාමින් වහන්සේ නමක් එනවා ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම උතුම් අනාගාමි ඵල අවබෝධය ලබලා ඉන්නේ ඒ කියන්නේ කාම රාග පටිගයන් මම නිරෝධය කරලා ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ බලනවා ආශ්‍රයන්සේ කිරීම දකින ඥාණයෙන් එම ස්වාමින් වහන්සේ අනාගාමි ඵලයට පත් වෙලාද කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ස්වාමින් වහන්සේ නියත වශයෙන්ම අනාගාමි ඵලයට පත් වෙලා ඉන්නේ කාම රාග පටිගයන් නිරෝධය කරලා ඉන්නේ බුදුරජාණන් වහන්සේට මේ ස්වාමින් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම අනාගාමි ඵලයට පත් වුණත් මම මේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟ පටිච්ච සමුප්පන්න උපතේදී අනාගාමි බ්‍රහ්මතලයේ කිපදිනා ඒ අනාගාමි බ්‍රහ්මතලයේ තුලදී නිවන් අවබෝධ කරගන්න කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණ අසූචි බිඳත් එකම ගඳක්මයි අසූචි කන්දත් එකම ගඳක්මයි ඒ නිසා මේක ආත්ම භාවයේ කෙරේ තියෙන තෘෂ්ණාව ඔබ බැහැර කරන්න ඒ එකම එක ආත්ම භාවයේ නාව තුලක් තියෙන්නේ අවිද්‍යාවේ ගඳමයි කියලා ඒ වෙලාවේ පිංගතුනි ඒ අනාගාමී ඵල අවබෝධය ලැබෝ ස්වාමින් වහන්සේ තව දුරටත් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය භාවය දැකලා පිංගතුනි ඒ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා වෙනවා ඒ නිසා පින්වත් ඔබ තේරුම් ගන්න ඕනේ අනාගාමි පුද්ගලයාටත් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි නුවණින් මෙනෙහි කිරීම තවදුරටත් අවශ්‍යයි නැත්නම් ඒ අනාගාමි පුද්ගලයාත් එක ආත්ම භාවයක් ප්‍රමාද වෙන්න පුළුවන් සකෘදාගාමි පින්වතාටත් කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි නුවණින් මෙනෙහි කිරීම අවශ්‍යයි එහෙම නොවුනොත් ඒ සකෘදාගාමි පින්වතා තවත් ආත්ම භාව දෙකක් භව ගමනේ ප්‍රමාද වෙන්න පුළුවන් ඒ වගේමයි සෝවාන් ඵලයට පත් වූ පින්වතාටත් කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍යයි සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි නුවණින් මෙනෙහි කිරීම අවශ්‍යයි එහෙම නොවුනොත් ඒ සෝවාන් ඵලයට පත් වුන පින්වතා ඉතිරි ආත්ම භාව හතම මේ භව ගමනේ ජීවත් වෙන්න කැමති වෙන්න පුළුවන් පින්වතුනි බලන්න අවිද්‍යාව මතු කරලා දෙන අනතුර සෝවාන් ඵලයට පත් වුන පින්වතාටත් සකෘදාගාමි ඵලයට පත් වුන පින්වතාටත් අනාගාමි ඵලයට පත් වුන පින්වතාටත් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නම් පින්වතුනි සද්ධාන්සාරි ධම්මානුසාරි අපි ගැන කුමන කතාවක්ද පින්වතුනි පෘථග්ජන අපි ගැන කුමන කතාවක්ද එනිසා මේ ධර්මය මේ සුන්දර උදෑසන ජීවිතයට එකතු කරගන්න සෝවාන් ඵලයට පත් වුණ අධිගමයන් වලට ලක්ුණ ඒ පින්වතුන්ටත් කල්යාණ මිත්‍රාශ්‍රය අත්‍යවශ්‍ය නම් සද්ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය නම් නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නම් පින්වතුනි කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීමේ ඇති වගකීම අත්‍යවශ්‍යභාවය පින්වතුනි සද්ධානුසාරී ධම්මානුසාරී අපි පෘථග්ජන භාවයේ තුල ජීවත් වෙන පින්වත් ජනතාව පින්වතුනි කරුණාවෙන් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ එහෙම නොවුනොත් ස්නාව විසින් පින්වතුනි ඔබේ අනාගත භව ගමන
මහා අඳුරක් බවට මහා දුකක් බවට මහා සතර අපායක් බවටම පත් කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් ඒ උතුම් සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කර නොගත්තොත් පින්වතුනි ඊළඟට අපේ සම්මා සංකප්පයන් දුර්වල වෙලා යනවා. අවිහිංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය නෙක්ඛම්ම සංකප්පය පින්වතුනි දුර්වල වෙලා යනවා. බලවත් ආකාරයෙන් ලෝකයේ තුල අපේ සමාජයේ තුල සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයන් තියෙනවා. අවිහිංසා සංකප්පය අපි කවදාක්වත් පින්වතුනි අවිහිංස ජීවත් වෙන්න කැමති නැහැ. නිරතුරුවම අපේ ප්‍රශ්න අපේ ගැටලු ඉදිරියේ අපි හිංසාකාරී වෙනවා. අපේ ප්‍රශ්න අපේ ගැටලු සම්මා දිට්ඨිය තුල විසිරෝලා දකින්නේ නැහැ. අපේ ප්‍රශ්න අපේ ගැටලු යහපත අයහපත විපාක දෙන්නා වූ කර්මයන් තුල විසිරුලා දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්වයා කර්මය මගේ කොටගෙන ඉපදී, සත්වයා කර්මය දායාද කොටගෙන ඉපදී, සත්වයා කර්මය තමාගේම සෙවණැල්ල කොටගෙන ඉපදී කියලා කියන ධර්මතාවයන්ට අදාළව ජීවිතේ විසිරුවන්නේ නැහැ. පින්වතුනි සම්මා සංකප්ප දුර්වල කරගන්නවා. හිංසාකාරී ක්‍රියාවන්ට අපි යනවා. ද්වේෂය වෛරය පලිගැනීම දෝරේ ගලා යනවා. පින්වතුනි සම්මා දිට්ඨිය දුර්වලභාවයන් නිසා නෙක්ඛම්මය අපි හැමෝගෙම අතහැරිලා අපි ලෝභ ද්වේෂ මෝහ ජීවිතේ කොටසක් බවට පත් කරගන්නවා. අලෝභ ආදේශ අමෝහ ධර්මයන් ගැන අපි හිතන්නේ නැහැ. පින්වතුනි මේ සෑම ධර්මයකටම මුල් වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය සත් ධර්ම සෙවණියේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන්මයි. දෑස් දෙක පියාගෙන සංසිඳුණු මනසින් අතීත පංච උපාදානස්කන්ධය දකින්න අපිට බෑ. පින්වතුනි විසිරුණු සිතක් සම්මා දිට්ඨිය දුර්වල වූ සිතක් කෙසේනම් අතීත පංච උපාදානස්කන්ධය නුවණින් මතු කර ගන්නද? පින්වතුනි දෑස් දෙක පියාගෙන ඔබ දකින්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතක ඉඳන් පටිච්ච සමුප්පන්නාවා වූ භව ගමනක් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත පටිච්ච සමුප්පන්න භව ගමනේදී පින්වතුනි අපි කල්ප විනාශයන් දස දහස් ගානක් පහු කරලාවා කියලා. ඉරවල් හතක් පායලා මේ මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙලා පින්වතුනි මුළු පෘථුවියම විනාශ වෙලා යන ගිනි අරගෙන අලු ගොඩක් බවට පත් වෙන කල්ප විනාශයන් දස දහස් ගානකට අපි පිච්චි පිච්චි මෙරි මෙරි ඉපදිපදි ආපු ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ සෑම කල්ප විනාශයකදීම ඔබත් මමත් පින්වතුනි අර පළවෙනි ඉර පායලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව තියෙනකොට මහා මේරුව පෙනෙන්න ගන්නකොට පින්වතුනි මනුස්ස ප්‍රජාව අතුරුදහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තාම එක ඉරයි තියෙන ඉරවල් දෙක පායලා නැහැ. ඒ එක ඉර නිසා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට වතුර නැතුව ආහාර නැතුව ඉඩෝරය උග්‍ර වෙලා සමස්ත මනුස්ස ලෝකයේම ජනතාව මැරිලා යනවා. පින්වතුනි ඒ අය මැරිලා නිවන් අවබෝධ කරන්නේ නැහැ. ඒ අය මැරිලා දිව්‍ය තලවලට බ්‍රහ්ම තලවලට යන්නේ නැහැ. ඇයි පින්වතුනි? ඒ අය මැරෙන්නේ ඉඩෝරේ නිසා, ඒ අය මැරෙන්නේ නියගේ නිසා, ඒ අය මැරෙන්නේ උෂ්ණය නිසා, ඒ අය මැරෙන්නේ බඩගින්න නිසා. පින්වතුනි වියරුවෙන් මරාගෙන මැරෙනවා. වතුර ටික උදුර ගන්න, වතුර ටික ලබා ගන්න, ආහාරය උදුර ගන්න මිනි මරා ගන්නවා, එන කොටා ගන්නවා. වෛරයෙන්, ද්වේෂයෙන්, පලිගැනීමෙන්, ආවේගශීලීභාවයෙන් මැරිලා යනවා. පින්වතුනි සමස්ත මනුස්ස ලෝකයේම ජනතාව එදාට සතර පාය උපදිනවා. එදාට තිරිසන් ලෝකේ බල්ල පූසෝ හරක් කියලා දෙයක් නැහැ. ඒ සත්තුත් නිරිසත්තු වෙලා, ඒ සත්තුත් පටිච්ච සමුප්පන්නෝ ප්‍රේතයෝ භූතයෝ වෙලා, යක්ෂයෝ යකින්නියෝ වෙලා පින්වතුනි දෑස් දෙක පියාගෙන දකින්න ඒ කල්ප විනාශයන් දසදහස් ගානකට පිච්චි පිච්චි ආවා වූයේ අතීතේ ඔබත් මමත් පින්වතුනි මේ පළවෙනි ඉර තියෙද්දිම අවුරුදු 10ක්, අවුරුදු 20ක්, අවුරුදු 30ක්, අවුරුදු 40ක්, අවුරුදු 50ක් වැස්ස නැතිව තියෙද්දි මුළු පෘථුවියම වියලිලා, ආහාර නැති වෙලා, ජලය නැති වෙලා පින්වතුනි අපි එකිනෙකා මරාගෙන කුසගින්නේ හාමතේ තැන් තැන්වල මැරි වැටිලා හිටිය හැටි නුවණින් දකින්න පින්වතුනි මුළු සමස්ත ලෝකයම, මේ මුළු මහ පොළොවම
මල කඳන් ගොඩකින් කුණු වෙලා ගියා වූ ඒ ලෝකයේ දෙස නුවණින් දකින්න ඒ වියරු මරණයක් තුලින් අපි පටිච්ච සමුප්පන්නව යක්කු වෙලා යක්ෂණියෝ වෙලා ප්‍රේතයෝ වෙලා භූතයෝ වෙලා නිරිසතුන් වෙලා සතර අපායේ ඉපදුන හැටි නුවණින් දකින්න පිංතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ඔබෙත් මගෙත් අතීත පංච උපාදානස්කන්ධ දුකේ ඇත්ත කතාවයි පිංතුනි මේ ඇත්ත කතාව ජීවිතයට එකතු කරගන්න මේ ඇත්ත කතාව අපි ජීවිතයෙන් ඈත් කළොත් පිංතුනි අපි තවත් අනාගතේ කල්ප විනාශයන් දසදහස් ගානකට කොටු වෙනවාමයි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි එවැනි කල්ප විනාශයන් එක ඉරෙන් පටන් අරන් ඉරවල් 7ක් දක්වා යන ගමනේදී අවුරුදු 100ක් 1000ක් එක ඉරක් දෙවෙනි ඉර තවත් අවුරුදු 100ක් 1000ක් මේ විදියට ඉරවල් 7ක් පායද්දී පින්වතුනි අවම වශයෙන් ලෝකය අවුරුදු 10000ක්වත් පින්වතුනි මේ නියඟය විසින් මේ ඉඩෝරය විසින් මේ උෂ්ණත්වය විසින් මේ දුම මේ ගින්න විසින් විනාශ කළා දානවා පින්වතුනි දැස් පියාගෙන ඒ වින්දා වූ අතීත දුක නුවණින් දකින්න පින්වතුනි ඒ අතීත දුක ඔබටත් මටත් කවුරුත් අයිති කරලා දුන්නා නෙමේ ඒ අතීත දුක දෙවියෙක් බ්‍රහ්මෙක් ඔබටත් මටත් දුන්නා නෙමේ ඒ අතීත දුක පාලකෙක් නායකෙක් රජෙක් ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් ඔබට අයිති කරලා දුන්න දෙයක් නෙමේ ඒ අතීත දුක ඔබේ දෙමාපියන් ඔබේ ඥාතීන් ඔබට අයිති කරලා දුන්න දෙයක් නෙමේ පින්වතුනි මේ සෑම දුකක්ම අපි සකස් කරගත්තේ අපිම සමාජය වෙනස් කරන්න ගිහිල්ලා සමාජය නිවැරදි කරන්න ගිහිල්ලා සංසාරයේ ඩීසල් පෝලිං වල කෑ ගහන්න ගිහිල්ලා පෙට්‍රල් පෝලිං වල කෑ ගහන්න ගිහිල්ලා ගෑස් පෝලිං වල කෑ ගහන්න ගිහිල්ලා ආහාර අයහේනිය නිසා කෑ ගහන්න ගිහිල්ලා රජවරුන් පෙරහිව කැරලි ගහන්න ගිහිල්ලා පින්තුනි අපි මෑති කරගත්තා වූ අතීත අකුසල් සංස්කාරයන් නිසාමයි කියන කාරණය නුවණින් දකින්න ලෝකේ ඔබට අයිති නෑ පින්තුනි බුදුරයන් වහන්සේ ඔබට අයිති ලෝකයක් පනවනවා ඒ ලෝකය තමයි ඔබේ මේ නාම රූප ධර්මයන් ඔබ ලෝකය ඔබේ කරගත්තොත් පින්වතුනි ඒ ඔබ ඔබේ කරගන්නේ අවිද්‍යාවයි ඒ ඔබ ඔබේ කරගන්නේ තෘෂ්ණාවයි ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි පින්වතුනි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න ලෝකය ඔබේ මේ නාම රූප ධර්මයෝ මේ පංච උපාදානස්කන්ධ ලෝකයයි ඔබේ ලෝකය පින්වතුනි ඔබේ මේ පංච උපාදානස්කන්ධ ලෝකය තුලින් මේ සම්මුති ලෝකයේ දෙස බලලා මේ සම්මුති ලෝකයේ තුල සිදුවෙන්නා වූ විනාශයන් දිහා බලලා පින්වතුනි මේ ලෝකයෙන් මිදෙන ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ ඒ නිසා පින්වතුනි සම්මා දිට්ඨි ආර්ථයන් දුර්වල වෙච්ච තැන හේතු වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙන තැන සම්මා සංකප්පයන් දුර්වල වෙනවා පින්වතුනි අවීංසා සංකප්පය අව්‍යාපාද සංකප්පය නෙක්ඛම්ම සංකප්පය දුර්වල වීම නිසාමයි කල්ප විනාශයන් දසදහස් ගානකට ඔබටත් මටත් කොටු වෙන්න සිද්ධ වුණේ පින්වතුනි ඒ නිසා සම්මා සංකප්පයන් ගැන බොහෝම සිහිනුවණින් ඉන්න ඔබේ වචනකින් කාගේ හෝ හිතක් රිදෙනවා නම් අනේ වචනේ කියන්න එපා පින්වතුනි මොකද මේ පසුගිය සතිය පුරාවට කුඩා දරුවන් 10 දෙනෙකුට වඩා තරුණ දරුවන් කීප දෙනෙක්ම මන් ළඟට ඒ දෙමාපියන් අරන් ආවා ඇයි ඒගොල්ලන්ගේ කතා කිරීමේ දුර්වලතාවයන් තියෙනවා පින්වතුනි කුඩා වයසේදීම ඉපදුන වයසේදීම තරුණ වයසේදී කතා කිරීමේ දුර්වලතාවයන් තියෙනවා කතා කිරීමේ දුර්වලතාවයන් සකස් වෙන්නේ ඇයි පින්වතුනි පෙර ජීවිතේ මිච්ඡා වාචාවන් කළා ඔබ හිතන්න අවුරුදු 3ක දරුවෙක් ඉන්නවා අවුරුදු 5ක දරුවෙක් ඉන්නවා ඒ අවුරුදු 5ේ දරුවා අපි ළඟට ගෙනල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දරුවා තාම කතා කරන්නේ නැහැ කියලා ඒ කතා නොකරන දරුවා තුලින් මම දකින්නේ රෝගයක් නෙමේ පින්වතුනි අසනීපයක් නෙමේ මම දකින්නේ ධර්මයක් මොකද්ද ඒ ධර්මය මේ වසර 5ක් වයස ඇති පුංචි දරුවා මීට වසර 6කට පෙර ආතුව මේ මානුෂ්‍ය ලෝකයේම සුන්දර මිනිසෙක් පින්වතුනි සුන්දර මිනිසෙක් හැටියට ජීවත් වෙලා මිච්ඡා වාචාවන් සිද්ධ කළා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපයන් සිද්ධ කළා පින්තුනි ලෝකය නිවැරදි කරන්න සමාජය නිවැරදි කරන්න
ජනතාවට සතුට දෙන්න මේ හේතුන් නිසාම පින්වතුනි බලවත් මිච්ඡා වාචාවන් සිදු කරලා ඒ මිච්ඡා වාචාවන් නිසාම අපි ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයේදී කතා කිරීමේ දුර්වලතාවයන් සහිතව අපි ඉපදෙනවා පින්වතුනි හේතුඵල ධර්මයන් දැන් ඔබ බලන්න පසුගිය මාසය දෙක පුරාවට අපේ රටේ කොයි සානං මිච්ඡා වාචාවන් සිද්ධ වුණාද පින්වතුනි වචනෙන් කොච්චර මිච්ඡා වාචාවන් සිද්ධ කරගත්තද ඔය මුහුණු පොත්තරහා මාධ්‍යයන් හරහා කොයිසා මිච්ඡා වාචාවන් සිද්ධ කරගත්තද ඒ මිච්ඡා වාචාවන් සිද්ධ වුණේ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවය නිසාමයි ඒ සම්මා සංකප්ප දුර්වල වුණේ සම්මා දිට්ඨියේ දුර්වලභාවයන් නිසාමයි ඒ සම්මා දිට්ඨිය දුර්වල වුණේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි දුර්වලභාවය නිසාමයි පිංගතුනි ඒ නිසා නුවණින් දකින්න සිහි නුවණින් දකින්න මේ සුන්දර උදෑසන මේ වැඩසටහන ශ්‍රවණය කරන මොහොතේ පිංගතුනි මිච්ඡා වාචාවන්ගේ තියෙන භයානක භාවය පසුගිය මාස කීපය තුල අපේ රටේ සිදු වූ මිච්ඡා වාචාවන් නිසා පිංගතුනි ඉදිරි කාලේ තව අවුරුදු 10ක් 20ක් 30ක් යද්දී අපේ රටේ කතා කිරීමේ අපහසුතාවයන් සහිත දරුවන් ගේ බිහිවීම වේගයෙන් වැඩි වෙන්න පුළුවන් පින්වතුනි විශේෂයෙන්ම මේ මුහුණු පොත්වල පළවෙන්නා වූ දේවල් නිසා ජනතාව ඇති කරගන්නා වූ ආවේගශීලී භාවයන් නිසා මිච්ඡා සංකප්පයන් මිච්ඡා දිට්ඨි නිසා පින්වතුනි සමාජය අනාගත මනුස්ස සමාජය තුල බලවත් ආකාරයෙන් කතා කිරීමේ දෝෂයන් රෝගී භාවයන් සහිත දරූපත් සිද්ධ වෙන්න පුළුවන් පින්වතුනි ඔබ නුවණින් දකින්න ඔබ හිතන්න ඔබ වසර 5ක් වයසදී පුංචි දරුවෙක් කියලා වසර 10ක් වයසදී දරුවෙක් කියලා වසර 15ක් 20ක් වයසදී තරුණ දරුවෙක් කියලා පින්වතුනි සත්‍යකින්ම ඔබට කතා කිරීමේ අපහසුතාවයක් ඇති වුණොත් කතා කිරීමේ බාධාවන් සකස් වුණොත් ඔබේ වචන තව කෙනෙකුට ප්‍රියභාවයෙන් ප්‍රකාශ කරන්න ශක්තියක් නැති වුණොත් පින්වතුනි ඔබට මොන තරම් දුකක්ද ඒ මොන තරම් පීඩාවක්ද ඒ මොන තරම්නම් ඔබට අසහනයක්ද ලෝකය හදන්න ගිහිල්ලා ඔබ වැරදි කරුවෙක් වෙන්න එපා පින්වතුනි ලෝකය හදන්න ගිහිල්ලා ඔබ දඬණයට ලක් වෙන්න එපා අවිද්‍යාව හදන්න පුළුවන් දෙයක් නෙමේ පින්වතුනි අවිද්‍යාව හේතුවෙන් තීව්‍ර කරන පංච නීවරණයෝ හදන්න පුළුවන් දෙයක් නෙමේ මාර්ගය තුල ගමන් කරලා නිවැරදි කරගන්න තියෙන දෙයක් ඒ නිසා ඔබ සමාජය තුල වරදක් දකිනවා නම් පින්වතුනි ඒ වරද නිසා ඔබ පටිච්ච සමුප්පන්නව දුකට පත්වෙන්න විනාශයට පත්වෙන්න එපා කියන කාරණය මේ උදෑසන පින්වතුල්ලාට සිහිපත් කරනවා සම්මා දිට්ඨි තුලින් සම්මා සංකප්පයන් තුලින් සම්මා වාචාවන් තුලින් අපි මේ උතුම් ධර්මතාවයන් දුර්වල කරගත්තොත් අපේ සම්මා කම්මන්තයෝ දුර්වල වෙනවා පින්වතුනි අපි මනුස්ස හිංසනය සිද්ධ කරනවා ඒ වගේමයි අපි කාමයේ වර්ධවා හැසිරීම සොරකම් සිද්ධ කරනවා පින්වතුනි සුන්දර හේතුඵල ධර්මයන් කොයිසා මනුස්ස හිංසනයන් අද සිද්ධ වෙනවද පින්වතුනි මනුස්සය කොයිසා සමාජය තුල මානසිකව කායිකව හිංසනයන්ට ලක් වෙනවද සමාජයට තේරෙන්නේ නැහැ පින්වතුනි රටේ පින්වත් නායක පින්වතුල්ලාට පින්වත් ඇමතිතුමල්ලාට පින්වත් මන්ත්‍රීතුමල්ලාට තේරෙන්නේ නැහැ පින්වතුනි ජනතාව කොයිසම් මානසික පීඩනයක් හිංසනයකට ලක් වෙලා තියෙනවද කියලා අර අහිංසක ජනතාව ඩීසල් පෝලිං වල පැය ගණන් රස්ති ආදු වෙද්දී අර පෙට්‍රල් පෝලිං වල ගෑස් පෝලිං වල රස්ති ආදු වෙද්දී කඩේට ගිහිල්ලා බඩුවක් ගන්න හද්දී පපුව දාලා යද්දී පපුව පිච්චෙද්දී කඩේ තියෙන බඩුව ගන්න බැරුව මිලදී ගන්න වත්කමක් නැතුව හූල්ල හූල්ලා ගෙදරෙද්දී පිංගතුනි කොයිසම් මනුස්ස හිංසනයන් සිද්ධ වෙනවද සිහි නුවණින් දකින්න වර්තමාන රජය වර්තමාන නායකයින් වර්තමාන පාලකයින් සෑම නිවේශකදීම පිංගතුනි බලවත් මානසික හිංසනයන් සිදු කරමිනුයි ජීවත් වෙන්නේ මේ නිවැරදි වෙන්නයි නොදන්නා භාවය නිසා කරන වැරදි වලින් නිවැරදි වීම උදෙසා පමණක්මයි භික්ෂුව මේ දේවල් මතක් කරන්නේ විවේචනය උදෙසා නන් නෙමේ එහෙම නැතුව ද්වේෂයකින් වෛරයකින් ක්‍රෝධයකින් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වැරද්දක් පෙන්නලා දෙන්නේ මෛත්‍රියෙන්මයි කරුණාවෙන්මයි ඒ වරද
යහපත් ආකාරයෙන් විසඳා ගැනීම උදෙසාමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා යම් ධර්මයක් යම් තත්වයක් විග්‍රහ කරන්නේ ඒ නිසා භික්ෂුව නැවතත් කියනවා මේ මොහොතේ රජය බලවත් ආකාරයෙන් මානසික හිංසනය කියන කාරණය ඒ කියන්නේ පංච සීලේ පළවෙනි සිල් පදය දුර්වල කරගනිමින් ඉන්නේ පින්වතුනි ඒ නිසා සමාජය යහපත් වෙන්න නම් සමාජයේ යලි නැගී සිටින්න නම් පින්වතුනි අනිවාර්යෙන්ම රජයත් මේ ධර්මතාවයන් තේරුම් ගන්න වෙනවා පින්වතුනි සම්මා කම්මන්තයන් තුලින් අපිට කියන පළවෙනි සිල් පදය පින්වතුනි මනුස්ස හිංසනය ඒ වගේමයි පින්වත් ජනතාවත් තේරුම් ගන්න ඕනේ රජයේ පාර්ශවයෙන් මනුස්ස හිංසනයන් සිද්ධ වෙද්දී ඔබේ යුතුයකම විය යුත්තේ ඔබත් පෙරලා මනුස්ස හිංසනයට යාම නෙමේ පින්වතුනි බුදුරයන් වහන්සේ දේශනා කරනවා රූපය මායයා කියලා රූපය මායයානම් රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මාරයාමයි පිංහතුනි එනිසා මේ සුන්දර ධර්මය මේ සුන්දර උදෑසන ඔබේ ජීවිතයට එකතු කරගන්න රූපය මාරයා හැටියටම දකින්න ආවේගශීලී භාවයෙන් පසු වෙන රූපයක් දැක්කොත් මාරයා හැටියටම දකින්න විරෝධතා දක්වන රූපයක් දකිද්දී මාරයා හැටියටම දකින්න අනේ මේ රූපය නිසා මාතුල සම්මා සංකප්ප දුර්වල වෙන්න පුළුවන් මාතුල සම්මා වාචා සම්මා කම්මන්තයෝ සම්මා සති සම්මා සමාධි මේ ධර්මතාවයන් දුර්වල වෙන්න පුළුවන් එනිසා පින්වතුනි නිරේතුරුවම මාරයා දේශ මාරයා හැටියටම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා කම්මන්තයන් අපි දුර්වල කරගත්තොත් ඒ කියන්නේ සත්ව හිංසාව සත්ව ඝාතනය කාමයේ වර්ධවා හැසිරීම ඒ වගේමයි පින්වතුනි මත් වතුර පානය වැනි දේවල් සොරකම කියන කාරණය එකට බැඳුනා වූ ධර්මතාවයන්මයි පින්වතුනි ජනතාව තුළ ආර්ථික ශක්තිය දුර්වල වෙනකොට ජනතාව දරිද්‍රතාවයට පත් වෙනකොට පින්වතුනි නිරේතුරුවම සොරකම කියන කාරණයට පෙළඹීමට තියෙන අවස්ථාව වැඩි පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයන් ඉදිරියේ පංචශීලයේ ආරක්ෂාව සහතික කරගන්න පින්වතුනි අද රටට අවශ්‍ය ඇත්තටම අලුත් ආණ්ඩුවක් නෙමේ පින්වතුනි අලුත් මුහුණක් නෙමේ අලුත් වැඩසටහනක් නෙමේ අද රටට අවශ්‍ය වෙලා තියෙන එකම එක කාරණේයි ඒ කියන්නේ පංචශීලය සුරකින සමාජයක් පින්වතුනි පංචශීලයෙන් ජනතාවට පූර්වාදර්ශයන් දෙන සමාජයක් අපි ඇත්ත හංගලා නිරේතුරුවම බොරුව පට්ට ගහනවා පින්වතුනි ඒ අවිද්‍යාවේ ස්වභාවයයි ඒ නිසා මොන විසඳුම් ගෙනාවත් ඒ විසඳුම ක්‍රියාත්මක කරන අය තුල පංචශීලය නැත්තම් පින්වතුනි ඒ සෑම විසඳුමක්ම අර විනාශ වෙලා යන ධර්මතාවයක්මයි ප්‍රතිඵලයක් නොවන ධර්මතාවයක්මයි පින්වතුනි අද ඔය කතා කරන සියලුම දේවල් පැත්තකින් තියලා පංචශීලය සුරකින සමාජයක් ගොඩනැගුවොත් පංචශීලයෙන් පූර්වාදර්ශ දෙන ජනතාවට පූර්වාදර්ශ දෙන නායකින් පිරිසක් මේ රටේ බිහි වුණොත් පින්වතුනි ආනිසංස කීයක් අපිට ලැබෙනවද පළවෙනි ආනිසංසය අපි ජනප්‍රියභාවයට පත් වෙනවා අපේ සමාජය තුල යලි ජනප්‍රියභාවය ඇති වෙනවා අද සමාජය තුල ජනප්‍රියභාවයේ තුට්ටු දෙකට වැටිලා ලෝකයේ තුල අපේ රටේ ජනප්‍රියභාවයේ තුට්ටු දෙකට වැටිලා ඇයි පින්වතුනි පංචශීලයේ දුර්වලයි පංචශීලයේ අර්ථයමයි ජනප්‍රියභාවය අපේ ජීවිතවලට ඇති කරගන්නේ ඒ නිසා ඔබට හිතෙනවා නම් අනේ අද අපි ලෝකයේ තුල අඩියටම වැටිලා කියලා ලෝකයේ ඉදිරි අපේ ආර්ථිකය බිඳුවටම හිඟමනටම වැටිලා කියලා අනේ අපි කවදාද ආයිමත් ලෝකයේ තුල ජනප්‍රියභාවයෙන් නැගී සිටින්නේ කියලා පින්වතුනි ආණ්ඩු මාරු කිරීම මූණු මාරු කිරීම නෙමේ ඔබ කළ යුත්තේ ඔබ උත්සාහ කළ යුත්තේ ඔබ කැපවිය යුත්තේ අරගල කිරීමට නෙමේ තව තව මිච්ඡා වාචාවන් තව තව මිච්ඡා සංකප්පයන් තව තව මිච්ඡා දෘෂ්ටීන් පෝෂණය කිරීම නෙමේ ඔබට කරන්න එක දෙයක් බුදුරජාන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ ඔබට සහතික වෙනවා මේ දේ ඔබ කරන්න හෙට ඔබේ මාතෘභූමිය යලි ලෝකයේ ඉදිරියේ ජයග්‍රාහී වේවි කියලා හෙට ඔබේ මාතෘභූමිය ලෝකයා ඉදිරියේ ජනප්‍රියභාවයට පත් වෙයි කියලා මොකද ඒ ධර්මතාවය පින්වතුනි පංචශීලයයි ඔය කියන එකම විසඳුමක්වත් පංචශීලයෙන් පෝෂණය නොවනවා නම් පින්වතුනි ඔය විසඳුම් 100ක් ගෙනවත් ඒ සෑම විසඳුමක්ම පින්වතුනි තවත් විනාශයක ආරම්භයක්මයි
පංචශීලයේ තවත් ආනිසංසයක් තමයි භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා පිංගතුනි අද කොහෙද භවභෝග සම්පත් ආරක්ෂා වෙන්නේ පිංගතුනි කෙහෙල් කොටුවක් විනාශ වෙලා යනවා කුඹුරු යායත් විනාශ වෙලා යනවා එළවලු කොටුවක් විනාශ වෙලා යනවා පිංගතුනි භවභෝග සම්පත් විනාශ වෙලා යනවා ගෙවල් දොරවල් විනාශ වෙලා යනවා ඒ වගේම ජනතාවට අයිති ජනතා දේපල විනාශ වෙලා යනවා පිංගතුනි හේතුව මොකද්ද ආණ්ඩුවකට ඇඟිල්ල දික් කළා තේරුමක් නැහැ පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කළා තේරුමක් නැහැ සමාජයට ඇඟිල්ල දික් කළා තේරුමක් නැහැ එක ඇඟිල්ලක් ඔබ ඒ තැන් වලට දික් කළොත් ඇඟිලි හතරක් අනේ ඔබ දිසාවටම දික් වෙනවා පිංගතුනි ඒ ඇඟිලි හතර මොකද්ද කියන කතාව පංචශීලයේ දුර්වලභාවය පංචශීලයේ දුර්වල වෙච්ච පුද්ගලයා පංචශීලයේ දුර්වල කරගත් සමාජය භවභෝග සම්පත් විනාශ කරගන්නවා පිංගතුනි භවභෝග සම්පත් විනාශ කරගන්නවා ධනය විනාශ කරගන්නවා යම් ගෙදරක සිල්පද පහ දුර්වල කරගන්න පිංවතෙක් ඉන්නවා නම් ගෙදර සාම්පුරුෂයා සිල්පද පහ දුර්වල කරගන්නවා නම් ඒ ගෙදර ආර්ථිකය බිඳුවට වැටෙනවා පිංගතුනි අසමගියෙන් ඒ ගෙදර පිරිල යනවා ඒ ගෙදර යම් සම්පත් තියෙනවා නම් ධනයක් තියෙනවා නම් ආත්මගරුත්වයක් තියෙනවා නම් ඒ සිල්පද පහ බිඳින පුද්ගලයා නිසා ඒ සියලු දෙයක්ම අහිමි වෙලා යනවා පිංගතුනි ඒ නිසා මේ උදෑසන පිංගතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මතු කළ දෙන සම්මා වාචා සම්මා කම්මන්තයන් තුලින් ශක්තිමත් කොට දෙන පංචශීලයේ තියෙනා වටිනාකම නුවණින් දකින්න පිංගතුනි නැවත ඔබට ඔබේ රටට ජනප්‍රියභාවය අවශ්‍ය නම් නැවත ඔබේ රටට පිංගතුනි භව භෝග සම්පත් වලින් සම්පෝෂිත වීමට අවශ්‍ය නම් පිංගතුනි ඔබේ රටට ඔබේ ජනතාවට අභියෝගයන් ඉදිරියේ නොසැලී නැගී සිටින්න අවශ්‍ය නම් අද අපි අභියෝගයන් ඉදිරියේ පලා යනවා පිංගතුනි අභියෝගයන්ට මුහුණ දෙන්න නායකයින්ට ශක්තියක් නැහැ පිංගතුනි අභියෝග ඉදිරියේ පලා යනවා අභියෝග ඉදිරියේ ඉදිරිපත් කරන්නේ වැරදි විසඳුම්මයි පිංගතුනි කාලය දික් කරන කල් මරණ විසඳුම්මයි අභියෝගයන්ට මුහුණ දෙන්න ශක්තියක් නැහැ පිංගතුනි ඇයි දුස්සීල භාවය ලෝකයාගෙන් එන අභියෝගයන්ට මුහුණ දෙන්න ශක්තියක් නැහැ අන්තවාදී කණ්ඩායම් වලින් එන අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ පිංගතුනි ඇයි පිංගතුනි පංචශීලයේ දුර්වල භාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය ආරක්ෂා කරගත් පිංවතා පිංගතුනි ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොසැලී ජීවත් වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ ආර්ය සීලයට අධිපති උත්තමයාණන් වහන්සේ පිංගතුනි ඒ ආර්ය සීලයට අධිපති ලෞතර බුදුරජාණන් වහන්සේ පිංගතුනි අසත්පුරුෂ මාරයන් අසත්පුරුෂ දෙවියන් අසත්පුරුෂ බ්‍රහ්මයන් ඉදිරියේ නොසැලී මුහුණ දුන්න පිංගතුනි අසත්පුරුෂ මිනිස්සෙයින් ඉදිරියේ නොසැලී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා ඒ අභියෝගයන්ට මුහුණ දුන්නේ ආර්ය සීලේ ශක්තියයි පිංගතුනි ඒ නිසා ඔබ අසරණ නැහැ පිංගතුනි ඔබ අසරණ නැහැ මාතෘභූමිය බිඳුවට වැටුණත් මාතෘභූමිය ආත්මගරුත්වය බිඳුවට වැටුණත් මාතෘභූමිය ආර්ථිකය බිඳුවට වැටුණත් පිංගතුනි නිවැරදි වෙන්න අවශ්‍ය නම් උතුම් ධර්මයක් ජීවමානව තියෙනවා ඔබෙත් පිනට මගෙත් පිනට පිංගතුනි ඔබ දක්ෂ වෙන්න සියල්ල පැත්තකින් තියලා ඒ උතුම් ධර්මයේ කෙරෙහි පමණක් විශ්වාසය තබන්න අද සමාජයට අවශ්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් බුදුරජාණන් වහන්සේ මතු කොට දෙන සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වූ සම්මා වාචා සහ සම්මා කම්මන්තයන්මයි මේ මාර්ගාංග දෙකෙන් මුළු පංචශීලයම ආවරණය වෙනවා පිංගතුනි ඒ නිසා ඒ පංචශීලෙන් ආවරණ වුණු සමාජයක් තුළ නිරේතුරුවම ජනප්‍රියභාවයේ ශක්තිමත් වෙනවා ඒ වගේමයි පිංගතුනි භවභෝග සම්පත් ආරක්ෂා වෙලා ආයිමත් බාණ්ඩාගාරය ධනෙන් පිරිල යනවා ඒ වගේමයි ලෝකයේ ඉදිරියේ අපිට එන සෑම අභියෝගයක්ම වැස්සෙන් වේවා ඌවෙන් වේවා වෙනයම් ස්වභාවික විපතකින් වේවා සිදුවෙන සෑම අභියෝගෙටම අපි නොසැලී මුහුණ දෙනවා පිංගතුනි ඒ විතරක් නෙමේ අපි සිහි මුලා නොවි මැරෙනවා පිංගතුනි ඇත්තටම පසුගිය අවුරුදු 40ක කාලය තුල අපේ රටේ බලවත් තනතුරු දැරු කිසිම කෙනෙකුට පිංගතුනි සිහි මුලා නොවි මැරෙන්න පුළුවන් වුණාද කියන කාරණයේ ඉදිරියේ භික්ෂුව ප්‍රශ්නාර්ථයක් තියෙනවා සිහි මුලා වී මැරුණා නම් ඊළඟ උපත
දුගතියේ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවසානේ පිංගතුනි අපි රටටත් සියල්ල අහිමි කරලා අපි සියල්ලම අහිමි කරගත්ත අනාතේන් බවට පත් වෙලා පටිච්ච සමුප්පන්න දුකටම පත් වෙනවා ඔබේ ගමේ ඔබේ නගරේ ඔබේ රටේ රට පාලනය කරන දේශපාලන පින්වතුන්ලාට රට කරවන නිලධාරී පින්වතුන්ලාට පින්වතුනි නිරතුරුවම පංච සීලේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න කියලා නිරතුරුවම ඔබ දැනුවත් කරන්න ඔබ කළ යුතු සැබෑම උද්ඝෝෂණය ඔබ සැබ කළ යුතු සැබෑම අරගලය ඔබ කළ යුතු සැබෑම ව්‍යස්ථා වෙනස පිංගතුනි පංච සීලෙන් පිරුණු සමාජයක් කියන අර්ථයමයි ඒ පංච සීලය ඔබේ ජීවිතය තුලින් සමාජයටම පූර්වාදර්ශයන් දෙන අර්ථයක්මයි කියලා මේ සුන්දර උදෑසන පිංගතුල්ලාට මේ සුන්දර වැඩසටහනෙන් භික්ෂුව සිහිපත් කරනවා අද මේ වැඩසටහනෙන් මෙතෙක් වේලා අපේ ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කළේ ඔබේ ශීලය ශක්තිමත් කර ගැනීමෙන් ඔබට මේ තිබෙන අරුබුදකාරී තත්වෙන් මිදිය හැකි ආකාරය පිළිබඳවයි. නමුත් ස්වාමින් වහන්ස මේ ශීලය නිවැරදිව ආරක්ෂා කරනවාද කියන එක සම්බන්ධව සමාජය තුළ බරපතල කතාබහක් මතුවලා තිබෙනවා. බොහෝ විට සිදුවන්නේත් සිල් රැකීමේ මුවාවෙන් ශීලයේහි අර්ථයන් බිඳ දැමීමම තමයි. මෙන්න මේ කියන කාරණාව පිළිබඳව අපිට මනාව පහදා දෙන ලෙස ඔබ වහන්සේට නැවතත් ගෞරවයෙන් ආරාධනා කරනවා අවසරයි ස්වාමීන් වහන්ස මහත්මයා අපි මේ වැඩසටහන පුරාවටම මේ මුල් කොටසේ සාකච්ඡා කළේ සීලේ තියෙන වටිනාකම සීලය ගැන කතා කරද්දී අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල පංච සීලය පමණක් නෙමේ අපි වාවරණය කරන්නේ ආජීව අට්ඨමක සීලයෙන්ම අපි වාවරණය කරනවා ඒ නිසා යම් පින්වතෙක් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵල අවබෝධයන් අර්ථවත්ව සාක්ෂාත් කරගන්න නම් ඒ අර්ථවත්ව සාක්ෂාත් කරගන්න උත්සාහ කරන පින්වතාගේ සීලය ආජීවාර්ථමක සීලය වෙන්න ඕනේ. මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පස්වෙනි මාර්ගාංගය බවට පත් වෙන්නේ සම්මා ජීවයයි පින්වතුනි. සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ මේ සීලයට අදාළ මාර්ගාංග තුන සෝවාන් ඵලයට මේ උතුම් අධිගමයන්ට අදාළ සීලේ ශක්තිය අපිට ලබලා දෙනවා. ඒ වගේම අපිට පේනවා පින්වතුනි අපි ආජීව අට්ඨමක සීලය ගැන කතා කළත් පංච සීලය ගැන කතා කළත් අද සමාජය තුළ බලවත් ආකාරයෙන් සීලේ අර්ථයන් බිඳිල යනවා පින්වතුනි. සීලේ අර්ථයන් රැකුණ තැන ඒ සීලය රැකෙන්නේ සීලේ ආස්වාදයේ උදෙසාමයි. සම්මා සතිය සම්මා සමාධිය උදෙසා ඒ සීලය යොමු වෙන්නේ නැහැ පින්වතුනි. ඒ වගේම යම් ජීවිතයක සීලය දුර්වල නම් සීලයට වටිනාකමක් නොලැබෙනවා නම් පින්වතුනි ඒ ජීවිතය තුල සම්මා සංකප්ප දුර්වල වෙලා යනවා සම්මා සංකප්ප දුර්වල වෙච්ච ජීවිතය තුල සම්මා දිට්ඨියේ දුර්වලභාවය ගැන අපි අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ පින්වතුනි අද අපිට සමාජයේ දෙස බලද්දී පේනවා අපේ සමාජය තුල සම්මා දිට්ඨිය අර්ථයන් කොයි තරම්නම් දුර්වල වෙලාද කියලා තෙරුවන් කෙරෙහි සද්ධාව ලෞතුරා බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ දක්වන්නා වූ ගරුත්වය පිණතුනේ බලවත් ආකාරයෙන් දුර්වල වෙලා තියෙනවා ඒ දුර්වල වීම නිසාම කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙලා යනවා පටිච්ච සමුප්පන්න නැවත උපත පිළිබඳ විශ්වාසයන් දුර්වල වෙලා යනවා තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල වුණු සමාජයක සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයම පින්වතුනි එකම මිච්ඡා මාර්ගයක් බවටයි පත්වෙන්නේ ඔබට පේනවා ඇති සමාජයේ දෙස බලද්දී දැන් වර්තමානයේ පින්වතුනි පසුගිය මාස කිහිපය තුල මහා සංඝ රත්නයේට බලවත් ආකාරයෙන් කායික පීඩාවන් මානසික පීඩාවන් සිද්ධ කරනවා අපිට අහන්න ලැබිලා තියෙනවා අපිට සමහර පින්වතුන්ලා ගෙනල්ලා වීඩියෝ පට පෙන්නනවා ස්වාමින් වහන්සේලාට පරුස වචනෙන් බයිනවා ස්වාමින් වහන්සේලාට අප්‍රමාණ දොස් කියනවා පින්බතා කියනවා ඔබලා මේ රට විනාශ කළා කියනවා ශාසනය විනාශ කළා කියනවා ඔබලා අපත් සමග පෙළපාලියන්න එන්න කියනවා මේ වගේ පින්තුනි සංඝයාගේ සුපටිපන්න ගුණය ගැන නොදන්නේ සංඝයාගේ උජුපටිපන්න ගුණය ගැන නොදන්නේ සංඝයාගේ ඥායපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය ගැන නොදන්නේ සංගයාගේ ප්‍රාතිමෝක්ෂ සීලය ගැන නොදන්න මිත්‍යා දෘෂ්ටික පින්වතුල්ලා බලවත් ආකාරයෙන් පින්වතුනි සමාජයට
වැරදි පර්ශයන් සමාජගත කරනවා සංඝයාට පීඩා කිරීමෙන් සංඝයාට චෝදනා කිරීමෙන් සංඝයාට අගෞරව කිරීමෙන් මට ඊයේ දවසේ මහත්යෙක් ගෙනල්ලා වීඩියෝ පටයක් පෙන්නනවා අපේ ජීවිතේ ජීවමාන ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැටියට අපි ගරු කරන රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේට මුල් කරගෙන බලවත් සංඝ සමාජයට කරන චෝදනාවක් පිළිබඳ වීඩියෝ පටයක් මට ඊයේ මහත්යෙක් ගෙනල්ලා පෙන්නනවා පින්වතුනි ඒ වීඩියෝ පටයෙන් බලවත් ආකාරයෙන් රුවන්වැලි මහා සෑය නායක ස්වාමින් වහන්සේට ශ්‍රීමා බෝධින් වහන්සේ නායක ස්වාමින් වහන්සේට සංඝ රත්නයේ චෝදනා කරනවා අපහාසයන් කරනවා ඒ වගේමයි ඒ උතුම් සංඝ රත්නයට අපහාස කරද්දි පින්වතුනි බලවත් ආකාරයෙන් මිත්‍යා දෘෂ්ටීන් ඒ අය ඔසවා තබනවා එනිසා පින්වතුනි සම්මා දිට්ඨිය දුර්වල වෙන සමාජයක බලවත් දේව ධර්මයන් යක්ෂ ධර්මයන් දැන් මතුවෙනවා අපි මතක් කළා පන්සිල් මළුව වැඩසටහනින් අපි අවස්ථා කීපෙදිම මතක් කළා මේ කොරෝනා විනාශයෙන් මිනිස්යෝ පීඩාකාරීව මැරෙද්දී ද්වේෂයෙන් මැරෙද්දී ඊළඟ විනාශය වෙන්නේ මිත්‍යා දෘෂ්ටික බලවේගයන්ගෙන් කියලා මිත්‍යා දෘෂ්ටික අමනුෂ්‍යයන්ගෙන් කියලා පින්වතුනි අද අමනුෂ්‍යයන් කියන්නා වූ යක්ෂයන් යක්ෂණියන් කියන්නා වූ පේනහල පින්වතුනි මහා සංඝරත්නයේ චෝදනා කරනවා ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මේ ශාසනය ආරක්ෂා කරන මේ ශාසනයට සිව්පසය සපවන ගිහි පින්වතුල්ලාව ආරක්ෂා කරන්න කියලා ගිහි පින්වතුල්ලාට නිරතුරුවම රැකවරණය දෙන්න කියලා මොකද පින්වතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසයි ශාසනය කියන්නේ අපිට මේ ශාසනයෙන් උපාසක උපාසිකා කියන පිරිස බැහැර කරන්න බෑ පින්වතුනි මොකද මේ ශාසනය පෝෂණය කරන්නේ මේ සද්ධාවන්ත ගිහි පින්වතුල්ලායි අපි දන්නවා ඒ රුවන්වැලි මහා සෑසමුදුන් වහන්සේගේ කොත් පැලඳීමේ කටයුතු සිද්ධ කළේ ඒ විශ්වපාරමී කියන සංවිධානය ඒ සංවිධානය පිළිබඳ මමත් පෞද්ගලිකව හොඳක් දන්නවා ඒ ආයතනය මේ රටේ බෞද්ධ ජනතාවගේ ප්‍රබෝධය උදෙසා සිද්ධාස්ථානවල ප්‍රබෝධය උදෙසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ වගේම ශ්‍රී පාද පත්ම වහන්සේගේ ඒ වගේම මහනුවර දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනේ සුන්දර මාලිගාවේ ඒ වගේම ඉන්දියාවේ බුද්ධ ගයා ඒ පුණ්‍ය භූමියේ කෝටි ප්‍රකෝටි ගාණක් වැය කරලා සද්භාවයෙන් අප්‍රමාණ පින්කම් සිද්ධ කළා තියෙනවා පින්වතුනි සද්භාවයෙන් අවංකව පින්කම් කරන පින්වතුල්ලා කණ්ඩායමක් අපි එතන දැකලා තියෙනවා නමුත් මේ පසුගිය දවසේ කේ වීඩියෝ පටයෙන් බරපතල ආකාරයෙන් එවැනි පින්වතුල්ලාට චෝදනා කරනවා පින්වතුනි මහා සංඝරත්නයට එක පැත්තකින් චෝදනා කරද්දී මේ මහා සංඝරත්නයේ සිව්පසයේ සපේන මේ ශාසනයට අවශ්‍ය ඒ ශාසන කර්මාන්තයන් සිද්ධ කිරීමට උපකාර කරන ගිහි පින්වතුල්ලාට එක පැත්තකින් බලවත් ආකාරයෙන් චෝදනාවන් එල්ල කරනවා ඒ නිසා පින්වත් බෞද්ධ ජනතාව මේ සෑම ධර්මයක් දෙසම ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න ඕනේ පින්වතුනි කවුරුත් කියන පළියට යමක් අහලා කලබල වෙන්න එපා ඒ නිසා නිරතුරුවම පින්වතුනි සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළව පුරුදු වෙන්න මිත්‍යා දෘෂ්ටීන්ට අදාළව දකින්න එපා අහවල් දෙවියන් කිව්වා අහවල් යක්ෂයා අහවල් යක්ෂණිය කිව්වා කියලා පින්වතුනි සමාජය අප්‍රමාණ කම්පණයට පත් කරන සමාජයේ අප්‍රමාණ ආවේගශීලී භාවයන්ට පත් වෙන ධර්මතාවයන් සමාජගත කරනවා ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුනි නිරතුරුවම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වර්තමානයේ එල්ල වෙලා තියෙන මේ බලවත් අනතුර නුවණින් දකින්න මේ බලවත් අනතුර අපි පරාජය කළ යුත්තේ පින්වතුනි ධර්මයේ ශක්තියෙන්මයි ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්මයි ඒ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුල ස්ථානගත වෙච්ච සීලේ ශක්තියෙන්මයි පින්වතුනි ඒ නිසා අදින් පසුව එළබෙන හෙට මීට වඩා බලවත් ආකාරයෙන් සංඝ සමාජයට මේ ශාසන අර්ථයන්ට මේ ශාසන අර්ථයන් පෝෂණය කරන ගිහි දායක දායිකා පින්වතුන්ට බලවත් ආකාරයෙන්
ප්‍රශ්න විවේචන මතුවලා එන්න පුළුවන් මේවා පින්තුණි හේතුඵල ධර්මයන් මේවාට අපිත් වග කියන්න ඕනේ සංඝ සමාජයේ අපේ සීලේ දුර්වලතාවයන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වලතාවයන් නිසාමයි සංඝ සමාජයට චෝදනාවන් එල්ල වෙන්නේ ඒ නිසා මෙවැනි චෝදනාවන් අපිට එල්ල වෙද්දී අපි ධර්මයේ උපේක්ෂාවෙන් මේ චෝදනාවන් දෙස බලලා අපි වැරදි වුණත් අපි නිවැරදි වුණත් පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තියෙන් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පින්වතුනි අපි නිවැරදි නම් අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ මේ වැරදි කරන පින්වතුල්ලාට ධර්මයේ විසින්ම දඬුවම් කරાવી කියන කාරණය එනිසා අපි කවුරුත් දඬුවම් කරන්න යන්න ඕනේ නැහැ ඒ වගේමයි අපි වැරදි නම් අපි තේරුම් ගන්න ඕනේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වීමෙන් අපි නිවැරදිව ධර්ම මාර්ගය තුල නැවත ස්ථානගත වෙන්න ඕනේ කියන කාරණය ඒ නිසා පින්වතුනි සීලය ගැන කතා කරද්දී සීලය සමාජය තුලින් දුර්වල වෙන්න දුර්වල වෙන්න සම්මා සංකප්පයන් දුර්වල වෙලා යනවා සම්මා සංකප්පයන් දුර්වල වෙද්දී මිත්‍යා දෘෂ්ටියයි සමාජගත වෙන්නේ පින්වතුනි සුන්දර ධර්මයක් අපි සමාජය තුල දකිනවා මේ සුන්දර ධර්මය අපි දකිද්දී පින්වතුනි අපි කල යුත්තේ ආවේගශීලී වීම නෙමේ ඔබට චෝදනා කරන කෙනාට පෙරලා චෝදනා කිරීම නෙමේ පින්වතුනි මේ සියල්ල සීලේ ශක්තිය තුලින් පරාජය කිරීමයි ඒ නිසා මේ සුන්දර වැඩසටහනෙන් භික්ෂුව නැවතත් ඔබට ආරාධනා කරනවා රට තුල මේ මතුවෙන මේ අලුත් රැල්ල තෙරුවන්ට අගෞරව කරන වෙසක් දවසට කළු කොඩි එල්ලන පින්වතුනි මේ රැල්ල සංඝයාට චෝදනා කරන සංඝයාට කායිකව මානසිකව හිංසා කරන මේ රැල්ල ඒ වගේම ශාසනයට හිතවත් දායක පින්වතුන්ලා විවේචනය කරන මේ රැල්ල පින්වතුනි අපි පංචශීලයේ ශක්තියෙන් යටපත් කරන්න ඕනේ ඒ නිසා සිරස ගුවන් විදුලිය ඔබට ඉදිරිපත් කරන මේ වැඩසටහනෙන් ඔබට අපේ පිරිසිදු දෑත් දික් කරනවා කරුණා කරලා පින්වතුනි මේ මඟ ඔස්සේ පංචශීලය ආරක්ෂා කරගෙන අද පටන් පෙළ ගැසෙන්න මේ ගොඩ නැගෙන තෙරුවන් උදෙසා විනාශකාරී රැල්ල අපිට පරාජය කළ යුත්තේ පරාජය කළ හැක්කේ උතුම් පංචශීලයේ ශක්තියෙන් පමණක්මයි කියන කාරණය පින්වතුල්ලාට මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ මතු කරපු කාරණාව මේ රුවන්වැලි සෑය පිළිබඳව ස්වාමින් වහන්සේලා පිළිබඳව නැගෙන්නා වූ මේ විවිධ මතිමතාන්තර මේවා සම්බන්ධ වෙන්නේ කෙලින්ම මිත්‍යා දෘෂ්ටියත් එක්ක දැන් මේ සම්මාදිට්ඨියෙන් මිදීමම නෙමේද මේ මිත්‍යා දෘෂ්ටිය කෙරෙහි වැඩි වැඩියෙන් සිත යොමු වීමට හේතුව වන්නේ කියන කාරණාව පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්නට අවශ්‍යයි ස්වාමින් වහන්ස මම හිතනවා මේ මොහොතේදී ඒක ඉතාම වැදගත් වෙයි කියලා අවසරයි ස්වාමින් වහන්ස ඒ වගේමයි මහත්තයෝ මන්ද මේ මොහොතේ ඔබට මතක් කළා මේ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ඒ වගේම මේ උතුම් සංඝ රතුම් ධර්ම රත්නය උදෙසා එම ධර්මතාවයන් අගෞරවයට පත් කරන්න එම ධර්මතාවයන් විවේචනයට ලක් කරන්න මේ මතුවලා තියෙන මේ ආගන්තුක රැල්ලෙදි පින්වතුනි අපිට බොහොම හාස්‍යජනක කතා ඇහෙන්න ලැබෙනවා පසුගිය දවසකේ අනුරාධපුර රුවන්වැලි මහසෑය අරබයායේ වීඩියෝ පතේ එක තැනක තියෙනවා සාමණේර ස්වාමීන් වහන්සේලා 59කට දන් දෙන්න කියලා. පින්වතුනි සාමණේර ස්වාමීන් වහන්සේලා 50 දෙනෙකුට දන් දෙන්න කියන්නේ ඇයි? උපසම්පදා භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න එපා කියලයි එතනින් සඳහන් වෙන්නේ පින්වතුනි. උපසම්පදා භික්ෂුන් වහන්සේලා නුසුදුසුයි හොරුයි කියන කාරණේයි ඒ ගම්ම කරන්නේ. කවුද මේ ප්‍රකාශ කරන්නේ? මිත්‍යා දෘෂ්ටික දිව්‍යාංගනාවක් පින්වතුනි. පින්වතුනි මේ රැල්ල හරිම භයානකයි. මේ රැල්ල අපිම හරිම භයානකයි අපේ ජීවිත කාලේ මම භික්ෂුවක් හැටියට මම මෙවැනි කතාවක් ඇහුවේ ඊයේ දවසේ පින්වතුනි ඒ නිසා මේ රැල්ල එසේ මෙසේ රැල්ලක් නන් නෙමේ පින්වතුනි මේ රැල්ල සාසන විනාශයන් මුල් කරගෙන මැති කරගත් ආවු රැල්ලක් ඒ නිසා හියම් කෙනෙක් කියනවා නම් උපසම්පදා භික්ෂූන්ට දෙන්නා වූ දාණය මහත්ඵල නැහැ සාමණේර ස්වාමින් වහන්සේට දෙන දාණයයි අර්ථවත් කියලා පින්වතුනි එය මිත්‍යා දෘෂ්ටියේ අගාධයක් මිත්‍යා දෘෂ්ටියේ පතුලක්මයි පින්වතුනි ඒ වගේමයි යම් පින්වතෙක් කියනවා නම්
රුවන්වැලි මහා සෑයේ ඒ උතුම් ශක්තිය තියෙන්නේ කොත් වහන්සේ තුලයි කියලා පින්වතුනි එය ඊටත් වඩා මිත්‍යා දෘෂ්ටියක් පින්වතුනි කොත් වහන්සේ තුල තියෙන්නේ චුඩා මාණික්කයක් පමණයි මහ පොළොවේ යටින් මතු කරගත්තා වූ ගලක් පින්වතුනි එහි ඔබ්බමා තියෙන යම් මැණික් තියෙනවා නම් ඒවත් මහ පොළොව තුලින් මතු කරගත්තා වූ ගල් ගොඩක් පමණක්මයි පින්වතුනි රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේට ලක්ෂ ගානක් ජනතාව වන්දනා කරන්නේ ලක්ෂ ගණන් සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවියන් වන්දනා කරන්නේ ලක්ෂ ගණන් සම්මා දිට්ඨියට පත්වෙච්ච බ්‍රහ්මයින් දිනපතා වන්දනා කරන්නේ 15 පෝය දාට සුදම් සභාව රැස්වෙච්ච වෙලාවේ තෞතිසාවේ සෑම දෙවියෙක්ම රුවන්වැලි මහා සෑයට වන්දනා කරන්නේ චුඩා මාණික්කේ පූජනීයභාවයකට නෙමේ පිඟතුනි ඒ මහා රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ දරාගෙන සිටින ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා මුල් කරගෙනයි පිඟතුනි මේ මොහොතේ ජීවමානව වැඩ සිටින ඒ උතුම් ධර්ම රත්නය මුල් කරගෙනයි බලන්න ඒ උතුම් ධර්ම රත්නය පැත්තකට දාලා ඒ උතුම් ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් පූජනීය වන්දනීය ධාතුන් වහන්සේලා පැත්තකට දාලා ඒව දෙවෙනි තැනට දාලා මහ පොළවෙන් මතු කරලා ගන්න ගල් කැටයකට පූජනීයත්වය අපි ආරෝපණය කරන්න හදනවා නම් පින්වතුනි මේවා බලවත් මිත්‍යා දෘෂ්ටික ධර්මතාවයන් කියන කාරණය පින්වතුල්ලාට බොහොම ගෞරවයෙන් මතක් කරනවා ඒ නිසා මේවා අහලා පින්වතුනි ඇසුනා කියන තැනින් නවතින්න මේවා හිතට දැනෙද්දී දැනුණා කියන තැනින් නවතින්න ඉන් එහාට යන්න එපා පින්වතුනි ඔබේ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා ඔබ මේ රැල්ල මේ මිත්‍යා දෘෂ්ටික රැල්ල පරාජය කළ යුත්තේ ආවේගශීලී භාවයෙන් නෙමේ මේ මිත්‍යා දෘෂ්ටික රැල්ල ඔබ පරාජය කර යුත්තේ පංචශීලයේ ශක්තියෙන්මයි පින්වතුනි ඒ වගේමයි ගෞරවනීය අපේ නායක සාමින් වහන්සේලාගේ පටන් සාමණේර සාමින් වහන්සේ දක්වා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලේ අර්ථය උතුම් දස සීලේ අර්ථය ජීවිත පරිත්‍යාගයෙන් අපේ ජීවිත කලට එකතු කරගන්න කියන අභියෝගයයි පාඩමයි මේ මොහොතේ මේ මිත්‍යා දෘෂ්ටිය විසින් අපිට මතක් කර දෙන්න කියන කාරණය ගෞරවයෙන් සිහිපත් කරනවා පින්වතුල්ලාට මේ මොහොතේ මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරපු සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ධර්මයන් ශ්‍රවණය කළා වූ සියලුම පින්වතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂම ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා ඒ වගේම මේ උතුම් පංචශීලයේ ශක්තියෙන් ඔබ ජීවිතයට එකතු කරගන්නා වූ මේ උතුම් පංචශීලයේ ශක්තියෙන් මේ මොහොතේ පටන් ඔබේ සමාජය ඔබේ ජීවිත අපි බලාපොරොත්තු වෙන ඒ යහපත් වෙනසක් උදෙසා පෙළ ගැසේවා කියලා භික්ෂුව මෙස් සිටින් ආශිර්වාද කරනවා ඒ වගේම ඒ අපට උපකාරක ධර්මයන් සකස් කර දුන් ඒ පින්වත් සාරද මහත්මයාත් කුබුදු මහත්මයාටත් ඒ වගේම අපේ ශිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා මෙස් සිටින් ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි